සතු පාරට බැහැලා go home gota කියලා මිනිස්සු තරයේම කියනවා go home gota කියන පාටේ ඇතුලේ ගෝඨාභය රාජපක්ෂට විතරක් ගෙදර යන්න කියලා නෙමෙයි මිනිස්සු කියන්නේ අවුරුදු 74ක් තිස්සේ මිනිස්සුන්ව පාලනය කරපු හැම පාලකයෙකුටම හැම පක්ෂයකටම ගෙදර යන්න කියලා මිනිස්සු කියනවා මිනිස්සුන්ට දේශපාලනයේ ඒ තරමටම තිත්ත වෙලා දැන් මිනිස්සුන්ට ඕන කරන්නේ පාට පාට දේශපාලනය නෙවෙයි නිල් කොළ රතු කහ දම් මේ අවුරුදු 74ක දේශපාලනය මිනිස්සු ප්‍රතික්ෂේප කරලා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කිරෙහි අබමල් රේණුවකවත් විශ්වාසයක් නැති බවයි මේ මිනිස්සු තහවුරු කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවට මිනිස්සු සාමූහික ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව විශ්වාසයේ තබලා නායකෙක් නැති අරගලයක් නායකෙක් හොයන්නේ නැති අරගලයක් නායකත්වය වෙනුවෙන් සටන් නොකරන අරගලයක් මිනිසුන්ගේ ඒකායන ප්‍රාර්ථනය ජාතිය ගොඩනංවන්න මේ අරගලය ඒ නිසා අපට හඳුන්වන්න පුළුවන් වෙන්නේ ජාතිය ගොඩනංවන අරගලයක් හැටියටයි මේ සටන දැනුම සහ අවබෝධය ප්‍රඥාව විද්‍යාව කලාව එක්ක යන සටනක් කියලා කියන්න මට ලස්සන හේතුවක් තියෙනවා මේක ලස්සන හේතුවක් ඇත්තටම ලස්සන හේතුවක් ඔබ පුදුම වෙයි සමහර වෙලාවට මේ මගේ අත්දැකීම ගැන ඔබ ඇසුවා ඒ 1989 90 මුල් කාලේ 89 අන්තිම කාලේ 90 මුල් කාලේ ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්තුණා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකය හැටියට පත්වෙන් තරඟයට ඉදිරිපත් වෙන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාව එදා ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරය හැටියට මිනිස්සු 51ක් ඡන්දෙ දීලා පත් කරගන්නවා මට මතකයි ඒ කාලේ මම ජීවත් වුණේ මැදකොළඹ මහල් නිවාසයක ප්‍රේමදාස පොඩි පුතා දුප්පතාගේ හිතවතා එදා රණසිංහ ප්‍රේමදාසව ජනාධිපති කරන්න මැදකොළඹ මිනිස්සුන්ගේ සටන් පාටයක් වුණේ ඔන්න ඕක හැබැයි 1993 වෙනකොට ජනාධිපති ප්‍රේමදාසගේ ආණ්ඩුව අසීමිත පිරිහීමකට ලක් වෙනවා මිනිස්සුන්ට ප්‍රේමදාසගේ ආණ්ඩුව එපා වෙලා තිබිච්ච වෙලාවක 1993 ආමර් වීදියේ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් ප්‍රේමදාස ජනාධිපතිවරයා මිය යනවා මේ ජනපීඩක ආණ්ඩුවේ පීඩකත්වය මිනිස්සුන්ට කොයි තරම් දැනුණද කිව්වොත් මහා ඉහලින් ජනාධිපති පුටුවේ වාඩි කරපු ප්‍රේමදාසගේ මැදකොළඹ මිනිස්සුම්ම ප්‍රේමදාස කොටි බෝම්බයෙන් මැරුණ වෙලාවේ කිරිබත් දීුවා රතින් යපත්තු කර හැබැයි මම මේ කියන්න හදන්නේ ඒ කිරිබත් තුයපු ඒ රතිඤ්ඤා පත්තු කරපු මිනිස්සුම ප්‍රේමදාසගේ අවමගුල වෙලාවේ 2019 දී ඔහුගේ පුතාව ඡන්ද 55 ලක්ෂයකට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබා දීලා නැවත වතාවක් ප්‍රේමදාස කෙනෙක් අපේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කරන්න ඡන්දෙ දුන්නා මේ දේශපාලනික සවිඥානිකත්වය නැති මිනිස්සු කොට්ටාසයක් එක්කයි අවුරුදු 74ක් අපේ රටේ දේශපාලනය කෙරුණේ මං හිතන්නේ අන්න ඒ දේශපාලන සවිඥානිකත්වයත් එක්කයි මේ අරගලය නිර්මාණය වෙලා තියෙන්නේ
අන්න ඒකයි මං කිව්වේ මේක දැනුම එක්ක නිර්මාණය වෙච්ච ආරගලයක් අන්න ඒ දේශපාලන සවිඥානිකත්වය නැති මිනිස්සු කොට්ටාසයක් තමයි අපේ ලංකාවේ ඡන්දදායකයෝ බවට මෙතෙක්පත් වෙලා හිටියේ ඉතින් අද මේ අරගලය නැතිවන්නට අරගලය පැන නොනගින්නට තවත් වසර 15ක් 20ක් එහාට ගිහිල්ලා තවත් රාජපක්ෂ කෙනෙක්ව රජපුටුවේ වාඩි කරන්න අපේ මිනිස්සු පසුබට නොවන්නට තිබුණා. ඉතින් අන්න එතනටයි මේ අරගලය ආමන්ත්‍රණය කරන්නේ. අරගල භූමියේ මිනිස්සු ගීත ගායනා කරනවා. අරගල භූමියේ මිනිස්සු සින්දු ලියනවා. අරගල භූමියේ මිනිස්සු පොත් කියවනවා. අරගල භූමියේ මිනිස්සු චිත්‍ර අඳිනවා. මේ තමයි සැබෑ නිදහස උදෙසා නිර්මාණය වෙච්ච සැබෑ අරගලය. දේශපාලඥයෝ කිසිවෙක් අරගල භූමියේ නැහැ. සාමූහිකව හිතන, ජාතිය ගොඩනගන්න හිතන මිනිස්සු විතරයි අරගල භූමියේ ඉන්නේ. අන්න එවැනි අවස්ථාවක තමයි මම මේ අරගල භූමියේ මේ සටන් පාඨය දකින්නේ. අන්න ඒ නිසා තමයි මං කියන්නේ අරගල භූමියේ මාදුටු විශිෂ්ටතම සටන් පාඨය මේ සටන් පාඨය. අපේ අවිය දැනුම අවිහිංසාවාදය සහ ආදරයයි. මං හිතන්නේ මේ මුළු සටනම ගෝ හෝම් ගෝටා ගෝ හෝම් 225ම ගෙදර යන්න කියන මේ සටන පුරාම තියෙන්නේ දැනුම අවිහිංසාවාදය සහ ආදරය. ඒ නිසයි මේ සටන ප්‍රඥාවේ සටනක් වෙන්නේ. ඒ නිසයි මේ සටන අවිහිංසාවාදී සටනක් වෙන්නේ. ඒ නිසයි මේ සටන දැනුම මූලික කරගත්ත සටනක් වෙන්නේ. මේ සටන් පාඨයේ දුටු විට මගේ මතකයට නැගුණේ පීබී ෂෙලී කියන ඉංග්‍රීසි ජාතික කවියා ලියපු ද මාස්ක් ඔෆ් ඇනකි කියන ඉංග්‍රීසි කවි පන්තිය. මේක ඉතා දීර්ඝ කවි පන්තියක්. මේක ෂෙලී ලියන්නේ 1815 එක්තරා දිනක එංගලන්තයේ මිනිස්සු එවකට තිබිච්ච රාජාණ්ඩුවේ ක්‍රූර පාලනයට එරෙහිව බඩගින්නට, විරකියාවට, ආහාර හිඟයට, රැකියා ව්‍යුක්තියට එරෙහිව මිනිස්සු පෙළපාලියක් යනවා. මේ පෙළපාලියට ඉංග්‍රීසි ආණ්ඩුව මේ අවිහිංසාවාදී පෙළපාලියට මේ රැස්වීමට ඉංග්‍රීසි ආණ්ඩුව අති අමානුෂික ලෙස පහර දෙනවා. ඒ වගේම ඔහු ජනතාව අමතමින් මෙසේ ප්‍රකාශ කරනවා කවිය තුලින්. යුක්තියත් ඔබ, සාමයත් ඔබ, ප්‍රඥාවත් ඔබ, ආදරයත් ඔබ. ඔබ මේවා ඔබ තුලින් හඳුනා නොගන්නා තාක්කල් අරාජකත්වය රජ කරાવી. අරාජකත්වය පිටුපස ඇති මේ රැවටිලිකාර මුහුණු පිළිබඳව ෂෙලී මේ කවියෙන් කතා කරනවා. මේ රැවටිලිකාර මුහුණු අඳුන ගන්න නම් අපට තිබෙන හොඳම අවිය හැටියට ෂෙලී මේ කවියේදී නම් කරන්නේ අධ්‍යාපනය, විද්‍යාව, දැනුම, ප්‍රඥාව, ආදරය, සෙනෙහස, කලාව. මේ ප්‍රඥාව තිබෙන තැන, මේ විද්‍යාව පහළ වෙන තැන, මේ අවබෝධය පහළ වෙන තැන, මේ ව්‍යාජත්වයට එරෙහිව සටන් කරන්නට මිනිස්සු පෙළ ගැසෙන බව ෂෙලී මේ කවි පන්තියෙන් පැහැදිලි කරනවා. ඉතින් මේ කවි පන්තියත් මේ සටන් පාඨයත් අතර කොතරම් සාම්‍යයක් තිබෙනවද කියලා ඔබම කල්පනා කොට බලන්න. අන්න ඒකයි මං කිව්වේ සටන් බිමේ මාදුටු හොඳම සටන් පාඨයේ බවට මේ සටන් පාඨය
පත් වෙනවයි කියලා. ඉතින් අරගලයට ජය වේවා. අරගලය තව ඉදිරියට ගමන් කරන්නට අරගලයට සහ අරගලය කරන ඇත්තන්ට ශක්තිය ලැබේවා. ධෛර්යය ලැබේවා කියලා අපිත් ඔස්ට්‍රේලියාවේ ඉඳලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥාව, දැනුම, ආදරය, සෙනෙහස එක්ක මේ අරගලය තව තවත් දිනේවා. පාලකයන්ට ප්‍රඥාව පහළ වේවා. අපි හැමෝගෙම සිත්වල ආදරය ජනිත වේවා. ජාතිය ගොඩනගන්නට අපි හැමෝටම ප්‍රඥාව පහළ වේවා. මගේ රට මට දෙන්න මගේ දැය මට දෙන්න මානතද මගේ පුතු එන දිනේක නැක ගන්න මගේ රට මට දෙන්න පහසරැඳි සමනොලග හිරුකිරන කලාවැව නිල්දියර බොද වැඩුණු මද පවන උදුල කවුලිය කමල් පිපි තබරු කිවි අරන මගේ පුතුට දැකගන්න රැක ගනිමු සුර විමන උනි බනට මුවාවි වැදි බනම දෙසනවුන් බනසෙනග නිගාදි සමරුහි ගයනවුන් සිහ නදින් හඬ නගා තන කොළම රුදිනවුන් මගේ පුතු කෙනෙත ගැටි නොයින් වාසනාවන් පැහැස්වරය නොනින් සුව තනන්තුඩ රැදේවා සැම සතන් සිත් නමා සුවෙන් හොද වැඩේවා ආදරේසිුම් තැන් සිතින් සිත රැඳේවා මතු මතුත් මගේ රට බුදු බලෙන් රැකේවා මතු මතුත් මගේ රට බුදු බලෙන් රැකේවා මතු මතුත් මගේ රට බුදු බලෙන් රැකේවා